කෘෂිකර්ම ක්ෂේත්‍රයට යන්න දෙනවාද කියන ප්‍රශ්නේ හැමනිතරම අපෙන් මේ දවස්වල අහනවා. Facebook එකේ නිතරම ප්‍රශ්න කරනවා ඊශ්‍රායෙල්වල කෘෂිකර්මාන්තයයට යන්න පුළුවන්ද? පෞද්ගලික අංශයේ යන්න පුළුවන්ද? මේ වගේ ගොඩක් කතා අහනවා. එතකොට මම පළවෙනිම ප්‍රශ්නේ තමයි ඊශ්‍රායෙලයට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට යන්න පුළුවන්ද කියන එක. ඊශ්‍රායෙල කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට අපි කලින් රජයේ පැවතිච්ච වෙලාවේ මම නියෝජ්‍ය අමතිවරයා විදියට ඉන්න කාලේ අපි ඊශ්‍රායෙලේ කරා යවුවා 500ක පිරිසක්. ඒ 500ක පිරිසෙන් ඒගොල්ලන්ගේ කාලය මාස 6 9 අවුරුද්ද වගේ කාල තමයි ඇයට තිබුණේ. ඒ කාලවලින් ලංකාවට නැවත ආවේ 10%ක් විතර තමයි. එතකොට අනිත් බහුතරය ලංකාවට ආවේ නැහැ. ඒ ලංකාවට ආවේ නැති නිසා අපි ගිහිල්ලා අඩු ගානේ කිව්වයි දැනට ආපු ටිකට හරි නැවත යන්න දෙන්න කියලා. නමුත් ඊශ්‍රායෙල් රජය ඉතා දැඩි තීන්දුවක ඉන්නවා නැවත වතාවක් ඒ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩ කටයුත්ත අපිට විවෘත කරලා දෙන්නේ නැහැ කියලා. මොකද හේතුව අපේ අය පැනලා ඉන්න නිසා හේ ගිහිල්ලා. එතකොට නීති විරෝධී වේ රැඳිලා ඉන්න අයට ඊශ්‍රායෙල් රජය අපිට කියන කාරණාව තමයි ඒ අය ගෙන්නගත්තොත් අලුතෙන් අය යවන්න අවස්ථාව දෙන්නම් කියලා. ඊශ්‍රායෙල් රජයත් ඒ අයෙහි බොරු චෝදනා ඉදිරිපත් කරලා සයිලම් අරගෙන සරණාගත භාවයේ ඉල්ලන්න නඩු දාගෙන ඒ අයත් ඒ රටේ ඉන්නවා. හැබැයි ඒ අයට විරුද්ධව දැඩි නීතියක් තවම ක්‍රියාත්මක වෙන බවක් ඊශ්‍රායෙලිනුත් පේන්නේ නැහැ. හැබැයි ඒ අය අපිට අපෙන් ගන්නෙත් නැහැ. ඊශ්‍රායෙල් ආණ්ඩුවත් ඒ අයගෙන් වැඩ ගන්නවා අපෙන් තවත් ගන්නේ නැතුව. ඒක තමයි ඊශ්‍රායෙල් ආණ්ඩුවෙන් වැඩේ වෙලා තියෙන්නේ. ඒගොල්ලත් එවන්න වැඩ පිළිවෙලක් නැහැ. මොකද ඒගොල්ලත් මානව හිමිකම් සම්බන්ධයෙන් මොකද මේගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන චෝදනා තියෙන්නේ ලංකාවේ ඉන්න බෑ, ලංකාවේ ගහනවා, දන්න කියන අයගෙන් ගියපු අය කියනවා මේ ලංකාවේ හැමතැනින්ම තේරිලා ගිහිල්ලා අරයගේ ගහන නිසා මෙයා ගහන නිසා ඒ කාලේට තියෙන ආණ්ඩුවෙන් අපිට ඉන්න බෑ කියලා තමයි කියලා තියෙන්නේ. ඒතර රට පිළිබඳව බොරු චෝදනා දාලා බොරු විවේචන ඉදිරිපත් කරලා ඒවලට අදාළව බොරු පොලිස් පැමිණිලි පත්තර වාර්තා හදලා මේ අය සරණාගත භාවයේ ඉල්ලලා නඩුවක් තියාගෙන තමයි මේ බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් ඒක නිසා ඊශ්‍රායෙල් රජයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව අපි තවමත් උත්සාහ කරනවා ඊශ්‍රායෙල් රජයත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරලා හරි මේ පිළිබඳව උත්තරයක් ගන්න. ඒ අපේ තරුණයෝ ආවා, නීත්‍යානුකූලව ගිහිල්ලා ආපු තරුණයෝ ටික අපි හම්බෙන්න ආවා, තවත් බලාපොරොත්තු තියාගෙන හිටපු අය ආවා. හැබැයි අපිට බොහොම කනගාටුයි තාමත් ඊශ්‍රායෙල් රජයෙන් ඒ ගැන නිසි පිළිතුරක් තවම අපිට හම්බෙලා නැහැ.